නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් විශේෂ බහර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව වරාය අධිකාරියේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකමුතුව පවසනවා. මෙතර සේවකයන්ගේ කප්පාදු කරන ලද අවුරුදු ප්‍රසාද දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් වරාය සේවකයන් සිව් දිනක අද සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා. වරාය ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකමුතුව විසින් කැඳවා තිබූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්ුණේ වරාය අසල අතුරු මාර්ගයකදී වීම විශේෂත්වයක්. අද දවල් වෙනකොට වරාය ටක් යාත්‍රා ඔක්කොම නැහිටියා. මෙතෙක් කල් අමතිවරයා කරේ වරායට එන සියලු මනව් පෞද්ගලික පරියන්දයට යැවීම. අද ඉඳලා වරායල් තුනම වැහෙනවා. අර්ජුන මහත්තයා ආපු ගමන් කිව්වා වරාය සල්ලි කෝටි 6ක් ගිහිල්ලා තියෙනවා. පෝස්ටර් ගහන්න මං එයාට දඬුවම් කරනවා. අද අර්ජුනගේ උඩොක්කුවේ ඒ කට්ටිය ඉන්නවා. FCID එකට ගියපු ඒ වීර සිංහල අද ඉන්නේ ඇමතිතුමාගේ උඩොක්කුවේ. වරාය සේවකයෝ කියන්නේ මේ ඇමතියයි මේ ඇමතිගේ මල්ලි දෙන්නම ගෙදර යවන්න ඕන. අපේ සේවක කම්කරුවන් රෙස්ට් රූම් එකට ගෙනාපු AC යන්ත්‍ර අටමාරන් ගියා ගෙදර හයි කරගත්තා. ඇමතිතුමාගේ නිල නිවස නඩත්තු කරන්න මිලියන 50යි. දරු අගමැතිතුමනි රණතුංග රෙජිමයක් අද වරාය ඇතුලේ රජ කරනවා. මේ ඇමතිවරයා මේ වර්ජනේ පටන් ගත්ත දවසේම අපේ සේවකයන්ට මරණීය චර්ජන එල්ල කරා. අපි පොලිසිය ඇන්ටියක් දැම්මයකට රණතුංග අයියටයි මල්ලිටයි කියනවා ඔය උඩගුකම පැත්තකින් තියලා මේ වරාය විනාශ කරන්න නැතුව එක්කෝ මේක දාලා යන්න එහෙම නැත්නම් සාකච්ඡා මේසෙට ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්න. ඊයේ තමීර මංජු කියන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා එයා කරුණු ගණනාවක් කියලා ඒව ඇත්තනම් එයා හෙළුවෙන් ගෝල් පේස් එකේ ඇවිදිනවයි කියලා. මම ප්‍රසිද්ධිය අභියෝග කරනවා මේ දූෂණ වංචාවලට මේ අය සම්බන්ධද නැද්දයි කියන ප්‍රසිද්ධ විවාදයට අපි යමු. මෙතර වරාය සේවකයන්ගේ අවුරුදු ප්‍රසාද දීමනාව කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් කොළඹ වරාය අංක 3 පිවිසුමේ වහලේ මත නැගී සේවකයන් තිදෙනෙක් උපවාසයක් ආරම්භ කළා. ඉන් අනතුරුව තවත් වරාය සේවකයෙක් එම උපවාසයට එක්ුණා. මෙරට 34 වන පොලිස් ප්‍රතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව මේ මස 18 වෙනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි. එහි සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ පොලිස් ප්‍රති දුරේ සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට තිදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බවයි. පොලිස්පති එන්.කී. ඉලංගකෝන් මහතාගේ විශ්‍රාමයාමෙන් පුරප්පාඩුවර පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ නම් ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනා කර තිබෙනවා. වික්‍රමසිංහ මහතාගේ නමත්, පූජිත ජයසුන්දර මහතාගේ නමත්, චන්දන වික්‍රමරත්න මහතාගේ නමත් යෝජිත නම් විදියට ව්‍යවස්ථා සභාව වෙත පහුගිය සිකුරාදා එවනු ලැබුවා. ව්‍යවස්ථා සභාව අප්‍රේල් මාසේ 18 වෙනිදා හවස 3ට රැස්වෙන්න කටයුතු යොදාගෙන තියෙනවා. ව්‍යවස්ථා සභාව තුලදී මේ නම් තුන පිළිබඳ සාකච්ඡාවට ගන්නවා. වෘත්තීය සුදුසුකම්, අධ්‍යාපන සුදුසුකම්, ජ්‍යෙෂ්ඨත්වය, ඒ වගේම ඔවුන්ගේ අතීත භාවිතාවන් පිළිබඳවත් සැලකිලට අරගෙන තමයි නිර්දේශයන් ඉදිරිපත් කරනු ලබන්නේ. කොමුණත් ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් සියලු දෙනාගේ එකඟත්වය මත සුදුසු නමක් යෝජනා කර ජනාධිපතිතුමාට යැවීම සිදු කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටින SM වික්‍රමසිංහ මහතා මේ වන විට පොලිස් මුලස්ථානයේ ආරක්ෂක දිශාව බහරව කටයුතු කරනවා. ජනාධිපති ආරක්ෂක අංශය ඇතුළු සීලු ප්‍රභු ආරක්ෂක අංශ ඔහු යටතේ පවතින අතර විශ්‍රාම යෑම සඳහා ඔහුට ඉතිරි වැත්තේ තවත් වසර 3ක් පමණයි. ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවෙනියා වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතායි. මේ වන විට බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ඒ මහතාට ඉතිරිව ඇති සේවා කාලය වසර 3ක් සහ මාස 10ක්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා දැනට දකුණු පළාත් බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අතර ඔහු සබරගමුව පළාත් වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා. වික්‍රමරත්න මහතාට තවත් වසර 6ක සේවා කාලයක් ඉතිරිව තිබෙනවා. ලබන 18 වෙනිදා රැස්වන ව්‍යවස්ථාදායක සභාව මෙම තිදෙනාගෙන් එක් අයෙකු මෙරට 34 වෙනි පොලිස්පතිවරයා ලෙස පත් කළ යුතු බවට ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරනු ඇති. ගාල්ල නගර සීමාවේ කැලිකසල ඉවත් කිරීම දින 3ක පමණ කාලයක සිට නතර වී ඇති බවට ජනතාව චෝදනා කරනවා. කෙසේ වෙතත් ගාල්ල වැඩබල නගරාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය ඇතිවීමට පොලිසිය වගකිව යුතු බවයි. ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ඉදිරිපිට භූමියේ අනවසර වෙළඳසැල් ඉදිකිරීම වළක්වාලමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනියෝගයක් නිකුත් කර තිබෙනවා. එසේ තිබියදී ව්‍යාපාරිකයන් පිරිසක් පසුගියදා එහි අනවසර වෙළඳසැල් ඉදිකළ අතර නගර සභාව වෙළඳසැල් ඉදිරිපිට කසල බැහැර කරන ට්‍රැක්ටර් රථ කිහිපයක් නතර කළේ ඊට විරෝධය පළ කිරීමක් ලෙසයි. දින කිහිපයකට පසු එම රථ ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තා. එදින සිට අද දක්වා නගරයේ කැලිකසල ඉවත් කිරීමේ කටයුතු වලින් ඉවත් වීමට නගර සභාව පියවර ගෙන තිබෙනවා. දෙපාර්ශ්වයේ කඹෑදීමෙන් ගාල්ල නගරයට අත් වූ ඉරණමයි මේ.
අපිට හැමදාම කියලා තියෙන නොරියනකම් මෙතන තියන්නේ කියලා. පෙරේ දින්ද ආවේ නැහැ. බීම් බෝතලයක් කලි බොන්නේ නැන්නේ ගඳ ගන්නවනේ. සමේ ගෙඩියක් වෙන්නේ නැත්නම් නගරයක් නේ. මේක අපායක් නේ සමේ කරු. ජමසරුයි මයි කුණු දාවා ජමසරුයි බෑ පාරේ යන්න බෑ. අප මේ පිළිබඳව ගාල්ල වැඩ බලන නගරාධිපති කැලුම් සෙනවිරත්න මහතාගෙන් විමසීමක් කළා. සිංහල අලුත් අවුරුදු කාලෙට නගරේ එකතු වෙන කසල ප්‍රමාණයත් වැඩි. ඒ නිසා ප්‍රධාන තැපල් හල ඉදිරිපිට රත ගාලේ අපි ට්‍රැක්ටර් ට්‍රේලර් කීපයක් තිව්වා. කසල ටික ඒ ට්‍රේලර් වලට පටවලා ඉක්මනින්ම ගෙනින් දාන්න. දවස් 3කට 4කට කලින් රාත්‍රියේ මේ ට්‍රැක්ටර් ට්‍රේලර් ටික අරගෙන ගිහිල්ලා බැලුවම පොලිසියෙන් ගෙනහිල්ලා තින්නේ. මට ඊට එහාට කසල ඉවත් කරන්න ක්‍රමයක් නැහැ. පොලිසිය ට්‍රැක්ටර් ටික ගත්තා වගේම කුණු ටිකත් අස්කර ගන්න ඕන. මං හිතන්නේ එහෙම තමයි හොඳ. අද හාටෝක් විශේෂාංගයේ තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ සංචාරක සංවර්ධන ඉඩම් සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ. අර අහලා තියෙනවද කතාවක් වැඩේ ජෝන් බාස්ට ගියා වගේ කියලා? අහලා නැහැ මට. අද නම් හිතෙන්නේ ඔබතුමාම ඉලක්ක කරගෙන එක හදපු එකක්ද කියලා. ජෝන් බාස් නෑ මට, මං ජෝන්. දැන් අර වත්තල මන්තිරු සිද්ධියේදී ඒකේ වගකීම ඔබතුමා බාරගත්තද? ඒකට මං උත්තර දෙන්නේ. දැන් ඒ සිද්ධියේදී ඔබතුමාට තමයි ඍජුව චෝදනා ඉල්ලුණේ. නෑ මං ඒ ගැන කිසිදයක් කතා කරන්නේ නෑ. දැන් ඔබතුමානේ වත්තල ආසන සංවිධායකතුමා. ඔව්. අපිට ප්‍රශ්න කරන්න බැරිද ඒ සිද්ධිය ගැන? මම මොකුත් කියන්නේ නෑ. අද නැත්තුමා බැන්නවද කතා කරන්න බෑ. මට බැන්නෙත් නෑ. ජනරාල්පතිතුමා බැන්නෙත් නෑ. ඒ වුණාද අර මේ රංජන් රාමනායක මහත්මයා කියවන ඔබතුමාට බැන්න කියලා? ඔව් එයා ඒක මේ වැරදි තීරණයක් කළා තියෙන. ඒ කියන්නේ අපේ පක්ෂ මාලේකන්තුමත් හදලා තිබුණා. ඒ කියන්නේ රංජන් රාමනායක මහත්මයා කියන්නේ බොරු. ඔව්. ඒ කියන්නේ රංජන් රාමනායක කියන්නේ බොරුකාරයෙක්ද? මේ අවස්ථාවේදී බොරුවක් කියලා තියෙනවා. දැන් මේ මන්තිරුව නැවත හදන්න පටන් අරගෙන තියෙනවා. වෙන්නේද? ඔබතුමා මාධ්‍ය හැමෝටද කිව්වා ඒක හදන්න යන්නේ පෞද්ගලික මුදල් කියලා? මම ඒ කිව්වා මිසක් ආයේ දැන් මන් දන්නේ මොනවද වෙනවා. කොන්ත්‍රාත්තු බාරගත් එක්කෙනා කියලා තිබ්බත් ලක්ෂ 80ක් විතර ඒකට යනවා. නෑ නෑ මං කියන්නේ නෑ කිව්වා. ඒක ඉච්චරයි. වෙන ඕන එකක් අහන්න. දැන් දේශපාලන පැත්ත ගැන කතා කළොත් එහෙනම් අපේ ආණ්ඩුවට රෝම සත්‍යමත් ආණ්ඩුවක් බවට දැන් පරිවර්තනය වෙලා තියෙනවා. සවත්ති කිව්ව දේ එන්න අහලා ඉන්නවා. මම හිතනවා යථාකාරදී එයා පැමිණේ. එතකොට ඒකාපද විපක්ෂයේ හොයාගන්න බැරුවේ. දැන් ඔබතුමාට දේශපාලන තත්ත්වය ගැන කතා කරන්න පුළුවන් අර මන්තිරුව ගැන කතා කරන්න බෑ. බෑ කියන්නේ. මිනිස්සු කියන දෙයක් තමයි මේ හොරු අල්ලනවා අල්ලනවා කිව්වා අල්ලපු හොරෙක් නෑ කියලා. ඊ දිනේ කල්ලා දැන් රිමාන්ඩ් එකේ දාලා තියෙනවා. හයිය දැන් ඔය පේන්නේ රාජපක්ෂගේ පුතෙකුත් දැන් රිමාන්ඩ් කරගෙන ඉන්නේ. හයිටාන්ජ සාධුදීන්ගේ මරණයට සම්බන්ධ වැදගත් පවුල් වල දෙන්නේ කතරංගුඩ ගන්නවා කියලා තියෙනවා. ඔබතුමාව අත්අඩංගුවට ගන්න ඕනේ කියලා විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියනමට ඇහුණා. ගන්න හේතුවක් නෑ. නළු නිමිත්තක් තියෙන බෑ ගන්න කියන්න පුළුවන් වාචාලකමට. අයිය ඔය නිමිත්තක් තියෙන්නේ. මොන නිමිත්තද? ඒ වත්තලේ මන්තිරුව ඒක අදාළ නැහැ. චෝදනාවක් තියෙන රාජ්‍ය දේපල අවභාවිතය කළා කියලා විපක්ෂ මන්ත්‍රීවරුන්ට. දැන් ඔබතුමාලා ඒ පාරවල් කඩනවා කියලා චෝදනාවක් තියෙනවා. දැන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙනස් ආකාරයකට කියලා මිනිස්සු ප්‍රශ්න කරනවා. ඒ මිනිස්සු කියන දේවල් වෙන්නේ මේ රටේ. හිටපු ජනාධිපතිතුමාගේ විදේශ ගිණුම් වල සල්ලි තිබ්බ කියලා ඒ කාලේ කිව්වනේ. එහෙම කතාවක් තිබුණා ඒ කාලේ. ඒ මොන වුණාද කියලා අරන්චේ. දැන් චෝදනාව කළේ කවුද එතකොට? දන්නේ නැහැ කියන්නේ. ඔබතුමා කිසිදයක් දන්නේ නැහනේ. මං කිව්වේ නැහැ ඔය කියන කිසිදයක්. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු නෙමෙයිද? මන්ත්‍රීවරු කොහොමද කරන්නේ? ඒ වගේ පිටරටවල ඉන්න මිනිස්සු එන්නේ ඇවිල්ලා කියන්නේ නැත්තේ. චන්දිදී කිව්වේ දැන් අමතක වෙලාද? දැන් අවුරුදු දෙක ගියානේ තිබුණා. මම දැන් මතක තියන්නේ. මොනවද දුන්න පොරොන්දු? මට මේ වෙලාවේ කියන්න බෑ. ලොකු පොරොන්දු මලාව දීලා තිබුණා. ඉස්සරට වඩා ගම්පහ කොහොමද තත්ත්වය? ගම්පහ හොඳයි. රැස්වීමක් තිබුණානේ. අයිට් පාක් විශාල පිරිසක් ආව ගම්පහේ. තරුණේ. දැන් ඒක තියනවා කියලා හයිට් පාක් එකේනේ. ඇයි හයිට් පාක් එකේ තිබුණ නැත්තේ? ඉරවා දිනේ. ගාන්ධිය දීපම අතර රටේට පාර රසලා තියෙන අතරම පිරෙන්න හිටියා. දැන් එදා ඒ වගේම උද්ඝෝෂණයක් තිබ්බා කොළඹ කොටුවේදී ශිෂ්‍යින්ගේ. දැන් ඒකට පොලිසියෙන් ප්‍රහාරයක් එල්ල කළා. ඇයි ඔබතුමාලගේකට ගැහුවේ නැත්තේ කියලා සමහරව අහනවා. අපේ එකට ගහන්න අපි ගියේ නෑනේ කෑකෝ ගාගෙන කෝලාල කරන්නේ. දැන් පොලිසිය කරන චෝදනාවක් තමයි මේ මාර්ග අවිර වෙච්ච හිඳයි ඒ ශිෂ්‍යින්ගේකට පහර දුන්නේ කියලා. දැන් අතනදිත් ඒ වගේ මාර්ග අවිරතාවයක් වුණා. මම දන්නේ නෑ ඒ කියන්නේ. කාටරි හිතෙන්න පුළුවන් මොනවද ඔබතුමා දන්නේ කියලා එහෙමනම් මම දන්නේ නැහැ හුවත් දන්නේ නැව කියලා සමහර UMP කාරයෝ මට කියනවා ඇහිලා තියෙනවා ෆෝන් නම්බර තුංග මහත්මයා තමයි අපේ පක්ෂේ කන්නේ කියලා. ආ එහෙම කියන ඒ කියන්නේ විපක්ෂයේ මිනිස්සු තමයි කතා හදන කියන. ඇයි ඔබතුමාටම කතා හැදෙන්නේ? ජනමාධ්‍යයට මොනවද දෙන්නේ ලියන්න කියන්නේ. ඔබතුමා අපිට කේන් තියෙනවා කියන්නේ. නෑ මම කේන් තියන්නේ. අය වර උත්තර දෙන්න හරියට. ඔබතුමා හරියට උත්තර දුන්නා නේකට. නෑ නෑ ඔයාට ඕන විදිහට උත්තර දෙන්න බෑ. මට කියන්නේ මගේ උත්තර. සිරගතව සිටින කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් වන නඩු තීන්දුව වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට පෙරටුගාමි සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.
එහි ප්‍රචාරක ලේකම්පුබුදු ජයගොඩ මහතා අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ වසරක සිරදඬුවමින් පසු කුමාර් ගුණරත්නම් ආගමන යුගමන නිලධාරීන්ගේ බාහිරයට ගැනීමෙහි අරමුණ බවයි. දැන් ආණ්ඩුව මැදිහත් වෙලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන්න යනවා. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ වසරක සිරදඬුවම නිමවීමෙන් පසුව ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දෙන්න කියලා නියෝගයක් ඉල්ලනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේක සෙල්ලමක් නෙමෙයි. ආණ්ඩුව මේ විදිහට නම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන්ට සලකන්නේ ඒක පිළිබඳ ඉතාම නරක දුර්විපාකවලට ආණ්ඩුවට මූණ දෙන්න වෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා මේ හොර රහසේ කොලේ වහලා ගෙනියන මර්ධනයක් නවත්තන්න. ආණ්ඩුව කැමති නැති අය ලංකාවෙන් යන්න කියලා කියනවා නම් අන්නේ ප්‍රතිපත්ති ඇවිල්ලා විරුද්ධව කියන්නේ සමාජය ඉස්සර. එතකොට මුළු සමාජෙම සියලු බලවේග සමග එකතු වෙලා අපි ලෑස්ති ඒ ආණ්ඩුව ඒ ප්‍රතිපත්තියට මූණ දෙන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. අද අලියම 12:30ට පමණ කොළඹ සිට බණ්ඩාර වෙලබලා ධාවනීය වූ මෝටර් රථයක් හපුතලේ උඩපාර කොළතැන්න ප්‍රදේශයේදී මීටර 29 වේග පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් 22 වැනිදී හෙද සිසුවියක් මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. මඩකලපුව මහනගර සභාවේ කොමසාරිස් එම් උදේකුමාර් මහතාගේ නිවසේ නවතා තිබූ ඔහුගේ නිල රථයට අදාළියම 12:30ට පමණ යතුරු පෙදියකින් පැමිණි දෙදෙනෙකු ගිනි තැබීමට උත්සාහ කර තිබෙනවා. කෙසේ වෙතත් කොමසාරිස්වරයා එම අවස්ථාවේදී නිවසින් බැහැරට පැමිණීම හේතුවෙන් අදාළ පුද්ගලයන් පලාගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව මඩකලපුව මුලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මවගෙන් මිදී අතරමංග සිටි මාස 3ක් පමණ වයස ඇති හඳුන් දිවි පැටවෙකු හැටන් සාත්තු නිවාස පාරේ ප්‍රදේශවාසීන් විසින් පොලිසියට බහර දී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ හැටන් මල්ලියාපු ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් බලල් පැටවෙකු ලෙස සිතා නිවසට රැගෙන ආපසු හඳුන් දිවි පැටවෙකු බවට අනාවරණය වීමෙන් අනතුරුව පොලිසියට බහර දුන් බවයි. සාම්පූර් විදුලි බලාගාරයේ ඉදිකිරීමට එරෙහිව සාම්පූර් නාවලඩි මන්සන්දියේදී අද විරෝධතාවක් පැවැත්තුණා. ඊට නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් දීවරයන් ගොවීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වට වට හිරෝ